දූලපුතාලට වාසනාවන්ත ප්‍රීතිමත් සුබ සන්ධ්‍යාවක් වේවා. අද 2021 පළවෙනි මාසේ 12 වෙනිදා ඉස්කෝලේ පටන් ගත්ත ළමයි ගොඩක් ඉස්කෝලේ යනවා. මම අද ඉස්කෝලේ ගියා මෞගන්නව පන්තියේ ළමයි මම හිතන්නේ 40ක් විතර වගේ ආවා. රයිට්? ඒසයි ඉතින් ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන ළමයි බය නැහැ. ළමයි මාසිකවක් ගලවන්නේ හරිම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. සයි ඉස්කෝලේ යන්න නැති ළමයින්ටත් මම හිතන්නේ දැන් මේ අවස්ථාවේ පාසල් ගිහිල්ලා තමන්ගේ වැඩ ආරම්භ කරන්න හොඳයි කියලා තමයි හිතන්නේ. ඔබ ඔබගේ පාසල ගැන පොඩ්ඩක් සොයලා බලලා යාළුවෝ යනවනම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඉක්මනට වැඩ කටයුතු පටන් ගන්න. ඔබ 11 ළමයින්ට සති දවස් 5ම ඉස්කෝලේ උගන්වනවා. හොඳයි. ඔයගොල්ලෝ මම පහුගිය සතියේ කිව්වා අද ගිය සතියේ සාකච්ඡා කරපු දේවල් නැවත දෙපාරක් හදන්න කියලා. ඒක ඔයගොල්ලන්ට මේ ආයි ආයි කියන බෑ කැමරා ඔන් කරගන්න ඕන. නැවත නැවත කියන්න බෑ. කැමරා ඔන් කරගන්න ඕන. පහෝගේ සතිය කරපු වැඩ ඔයගොල්ලෝ දෙපාරක් කරන්න ඇති. තවත් ටිකක් මේ දර්ශක ගණන් හදන එක තමයි කරන්නේ. තවත් ටිකක් දර්ශක ගණන් හදලා ඉස්සරහට යන්. අද දවසේ පළවෙනි ගණන ප්‍රශ්න අංක 1 දින 2021 පළවෙනි මාසේ 12 2021 පළවෙනි මාසේ 12 දර්ශක දැනුම භාවිතා කර අගේ සොයන්න. දර්ශක දැනුම භාවිතා කර අගේ සොයන්න. රමිලක්කන් එක ඒවල තුනෙන් එකේ බලය වරහන් ඒවල ඍණ තුනෙන් එකේ බලය එකතු කිරීම ඒවල තුනෙන් දෙකේ බලය වරහන් වැහුවා. ඒවල තුනෙන් එකේ බලය වරහන් ඇතුලේ ඒවල ඍණ තුනෙන් එකේ බලය එකතු කිරීම ඒවල තුනෙන් දෙකේ බලය. දැන් දර්ශක නීති තුනක් තියෙනවා. දර්ශක ගුණ කරනකොට කියන්නේ බලයන් ගුණ කරනකොට දර්ශක එකතු කරනවා. බලයන් බෙදෙනකොට දර්ශක අඩු කරනවා. බලයක බලයක් ආම දර්ශක දෙක ගුණ කරනවා. මේක දින එකතු කිරීම. එකතු කිරීමට දර්ශක නීති නැහැ. රයිට්? ගුණ කිරීම බෙදීම බලයක බලය. හැබැයි මේ වරහණයෙන් තියන්නේ ගුණ කිරීම. නිසා ඔබට පුළුවන් ගුණ කිරීම මතු කරගන්න. ඒ කොහොමද? ඒවල තුනෙන් එකේ බලයෙන් මෙයක් ඒවල තුනෙන් එකේ බලයෙන් මෙයක් ගුණ කරලා. ඒත් මැද එකතු කිරීම තියෙන්නේ. මං කියන එක තේරණේ අතොස්ස. මොකක් තේරුනේ? ඒවල තුනෙන් එකේ බලයෙන් ඒවල ඍණ තුනෙන් එකේ බලයෙන් ගුණ කරනවා. ඉතින් එහෙම හිතෙන් ගුණ කරන බෑ. පුංචි කන්තියක පොඩි කන්තියක දෙවරක් හය ලියන වගේ. ගුණ කරන හැටි රූලක් ඇරලා රූලක් දෙයක් අතර ලස්සන ලියන්න ඕන. ලියන්න බලන්න. ඒවල තුනෙන් එකේ බලය ගුණ කිරීම පාදය කෙලින් ගුණ කිරීම ඒවල ඍණ තුනෙන් එකේ බලය එකතු කිරීම ආයේ ඒවල තුනෙන් එකේ බලය ගුණ කිරීම ඒවල තුනෙන් දෙකේ බලය ඒවල තුනෙන් එකේ බලය ගුණ කිරීම ඒවල ඍණ තුනෙන් එකේ බලය එකතු කිරීම ඒවල තුනෙන් එකේ බලය ගුණ කිරීම ඒවල තුනෙන් දෙකේ බලය පාදයන් සමානයි ගුණ කරද්දී දර්ශක එකතු කරනවා. ඒ අකුරු දෙකට එක ඒ අකුරක් තුනෙන් එකට එකතු කරනවා. ඍණ තුනෙන් එක ඉඩ අරගෙන ලස්සන්ට ලියන්න ඕන. මේවා යස්ස රිංගවල ලියන්න නැතුව රූලක් දෙයක් අතෑරලා නේට් එකට ලියන්න ඕන. ඒවල තුනෙන් එකේ බලයට එකතු කරනවා. ඒවල ඍණ තුනෙන් එකේ බලය. මෙතන මැද තියෙන එකතු කිරීම එක මෙතෙන්ට එනවා. ඒවල තුනෙන් එකේ බලයට එකතු කරන ගුණ කරන නිසා එකතු කරනවා තුනෙන් දෙකේ බලය. ඒ අකුරු දෙකට එකේ අකුරයි. සුළු කරලා බලන්න. ඔය වගේ අලුත් විදිය ගණන් හදනකොට පුරුදු වෙනවනේ. පෙළ පොතේ නැහැ ඔහම ගණන්. මට ඔයගොල්ලෝ අලුත් විදිය ගණන් හදන්න උරු වෙන්න ඕන. ගාන හදලා ඉවරයි අතොස්ස. අන්තිම උත්තරේ ගත්තය. අන්තිම උත්තරේ ගත්තයි. අන්තිම උත්තරේ ගත්ත දරුවෝ ඉන්නෝ. පසින්ද උත්තරේ ගත්තයි පුතේ.
राइट पादयान ए තුනෙන් එකයි ඍණ තුනෙන් එකයි තුනට එකතු වෙන්නේ නැහැ ලකුණු අසමාන නිසා තුනෙන් එකෙන් තුනෙන් එකට කරා බිඳුවයි ඒවල බිඳුවේ බලය එකතු කිරීම ඒවල තුනෙන් එකයි තුනෙන් දෙකයි තුනෙන් තුනයි ඕනිම ගානක සම්පූර්ණ ඕනිම ගානක බිඳුවේ බලය සම්පූර්ණ එකයි තුනෙන් තුනයි කියන්නේ එකයි ඒවල පළවෙනි බලය ඒවල පළවෙනි බලය කියන්නේ A उत्तरे एक धन ए एक धन ए तुने तुने क्या ने प्रमिलक्कन देख एवल हतरें तुने बाले वरहांग तुले एवल हतरें निके बाले आडू की रीम एवल रीन हतरें तुने बाले एवल हतरें तुने बलय वरहन तुले एवल हतरें निके बलय अडु किरीम एवल ऋण हतरें तुने बलय तनियम करण्या ओगोल्लो तनियम हदन्न ओन ओगोल्लोंट अद्दकिन आवत अड सार्थक वेन्ने
මෙදිනගේ පාදයන් සමානයි එක ඒ අකුරක් අරගන්නේ හතරෙන් තුනට එකතු කරනවා හතරෙන් එකක් රේ අකුර දිනේ පහළ මට්ටමක ආයේ අඩු කිරීම ඒවල හතරෙන් තුනට එකතු කරනවා ඍණ හතරෙන් තුනක් ඒවල හතරෙන් තුනයි හතරෙන් එක එකතු කරාම හතරෙන් හතරයි අඩු කිරීම ධන හතරෙන් තුනයි ඍණ හතරෙන් තුනයි අඩු වෙනවා බිංදුවයි ඒවල හතරෙන් හතරයි කියන්නේ සම්පූර්ණ එකයි අඩු කිරීම ඕනිම ගානක බිංදුනි බලය එකයි ඒවල පළවෙනි බලය කියන්නේ A අඩු කිරීම එක A ඍණ එකයි හරි අතොස්සල්ලාම රත්නමයි රෝමි ලක්කන් තුන x වල දෙකෙන් එකේ බලය ඍණ y වල දෙකෙන් එකේ බලය ආයේ x වල දෙකෙන් එකේ බලය ධන y වල දෙකෙන් එකේ බලය x වල දෙකෙන් එකේ බලය ඍණ y වල දෙකෙන් එකේ බලය අයිත් වරහන x වල දෙකෙන් එකේ බලය ධන y වල දෙකෙන් එකේ බලය ඔගොල්ලෝ දෙයක් කරන්න මං කියන්නේ ඔගොල්ලෝ ගන්නට යම් සාධාරණයක් කරලා බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා ඔයාලට හිතන දේ කරන්න
උනන්දුවෙන් කරන්න. Right, බලමු. X12 භාග්‍ය බලයෙන් ගුණ කරනෝ දෙවැනි වරහන. X12 භාග්‍ය බලය ධන Y12 භාග්‍ය බලය. ඊට පස්සේ ඍණ Y12 භාග්‍ය බලයෙන් ගුණ කරනෝ X12 භාග්‍ය බලය ධන Y12 භාග්‍ය බලය. හරියට මෙන්න මෙහෙමයි. A ඍණ B A ධන B වගේ. A වලින් ගුණ කරනවා A ධන B. ऋण बी वाली गुण करना ए धन बी एक्स वाला भाग्य बल गुण करना एक्स वाला भाग्य बल वायु वाला भाग्य बल वायु वाला भाग्य बल ऋण वायु वाला भाग्य बल गुण करना एक्स वाला भाग्य बल वायु वाला भाग्य बल दोबारा अनुवाद करना एक्स वाला भाग्य बल एक्स वाला भाग्य बल गुण करना धन एक्स वाला भाग्य बल इन वाई वाला भाग्य बल गुण कर एक्स वाला भाग्य बल इन वाई वाला भाग्य बल गुण करना ऋण वाई वाला भाग्य बल इन एक्स वाला भाग्य बल गुण करना वाई वाला भाग्य बल इन एक्स वाला भाग्य बल गुण करना ऋणाय धनाय गुण कर हम ऋण वाई वाला भाग्य बल इन वाई वाला भाग्य बल गुण करना मेदन के पाद अंग समान आई देखने का देखने का देखे देखाई मेदन पाद अंग समान है नी एक्स वाई सुल करना बह ऐसा एक्स वाला भाग्य बल है वाई वाला भाग्य बल है मेदन एक्स वाला भाग्य बल है वाई वाला भाग्य बल है एक्स इसरा अड़क तब लगता नहीं एक्स वाला भाग्य बल है वाई वाला भाग्य बल है ऋण वाई आकृति देखा समान आई एक वाई अकुरा वाई वाला भाग्य बल भाग्य बल देखे दर्शक एक गुणकराधि पाद समान दर्शक गुणकराधि पाद समान दर्शक गुणकराधि पाद असमान सा दर्शक हेम दर्शक लिया एक्सला देखे देखा एक्स दान सजातीय पद एक्स वाला भागे वाई वाला भागे एक्स वाला भागे वाई वाला भागे मैं आधा ना मैं आ रही ना सा मैं आगे मैं आडू करनो समान दिन ने कडू करा उत्तरे बिंदु आई मैं जने बिंदु आई वाई वाला देखेने का कहने संपूर्ण का है एक्स वाला पाला बनी वाली है वाई वाला पाला बनी वाली है एक्स वाला पालने वाली है क्या नेक्स मैं रीन रीन वाई वाला पाला बनी वाली है क्या ने वाई अंतिम उत्तर है अवसान उत्तरे हरिया तुस्स तव गान खादम की ना तुस्स नवल राइट तव खादम प्रमिल कंग हतर एवल देखने के बले ऋण एक एवल देखने के बले धन एक एवल देखने के बले ऋण एक एवल देखने के बले धन एक पटंगन करन
ඒවල දෙකෙන් එකේ බලයෙන් ඒවල භාග්‍ය බලය ඍණ 1 ගුණ කරනවා. ආයේ ඍණ 1න් ඒවල භාග්‍ය බලය ධන 1 ගුණ කරනවා. ඒවල භාග්‍ය බලය ගුණ කිරීම ඒවල භාග්‍ය බලය ඒවල භාග්‍ය බලය ගුණ කිරීම 1 ඍණ ඒවල භාග්‍ය බලය ගුණ කිරීම 1 ආය ඍණ 1න් ඒවල භාග්‍ය බලය ගුණ කරනවා. ऋण एक गुणकर्णवा धन एक ऋण एक गुणकर्णवा धन एक पाद्यांग समान देखे हम दर्शक देखे देखा एक गुणकर आट वेन सकल भाग्य बलय एवल भाग्य बलय ऋण एक वराय දෙකෙන් දෙකයි කියන්නේ සම්පූර්ණ එකයි. ඒ වරද්දුනා කොහේ හරි. එන මෙතන ධන තියෙනනේ. දැන් ධන ධන නේද වෙ? මෙතන ධන ඒවල ධන භාගය බලය ඒවල ඍණ භාගය බලය. ඒවල ධන භාගය බලය පාදයන් සමානව සජාතීය පද. ගුණ කිරීමක් නෙමෙයි තියෙන්නේ එකතු කරන්න අඩු කරන්න තියෙන්නේ. ලකුණු සමාන එකතු වෙනවා ලකුණු අසමාන නම් අඩු වෙනවා. समान दे कड़कर उत्तरे बिंदु आई मेदन बिंदु आई ऋण धन सा ऋण एक अवसान उत्तर ए ऋण एक अंतिम उत्तर ऋण एक हरिया तो सन बल अंतिम उत्तर ए ऋण एक राइट हरी रोमिलक्का हतर एवल ऋण तुंगन बल ये वर्ग मूलय ගුණකිරීම ඒවල පස්වන බලයේ වර්ගමූලය ඒවල ඍණ තුන්වන බලයේ වර්ගමූලයේ ගුණකිරීම ඒවල පස්වන බලයේ වර්ගමූලය ඔකල මතකද වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය කියලා වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය එහෙනම් මෙයා ලියන්න පුළුවන් ඒ උඹල දෙයක් අතහැරලා අසන්න ලියන්න ඕන තණ්හාව නැතුව ඒවල ඍණ තුන්වන බලයේ ලොකු වරහන් දාන්නේ ලස්සන උස වරහන් භාග්‍ය බලය එන මේ ඒකලින් ගුණ කිරීම ඒවල පස්වන බලයේ උස වරහන් භාග්‍ය බලය ඒවල ඍණ තුන්වන බලයේ භාග්‍ය බලය ගුණ කිරීම ඒවල පස්වන බලයේ භාග්‍ය බලය දාර්ශක දෙකක් කවම දාර්ශක දෙක ගුණ කරනවා ඒවල ඍණ තුන්වන බලය ගුණකන දෙකෙන් එකේ ගුණ කිරීම ඒවල පස්වන බලයත් ගුණකන දෙකෙන් එකේ ඒවල ඍණ තුන්වන බලය දෙකෙන් එකෙන් ගුණ කරනවා ඒවල පස්වන බලයත් දෙකෙන් එකෙන් ගුණ කරනවා ඒවල ඍණ තුන එකෙන් ගුණ කරාම ඍණ තුනයි බෙදීම දෙක ගුණ කිරීම ඒවල පස්රක් පහයි පහ බෙදීම දෙකයි ඒවලන තුන බෙදීම දෙක ගුණ කිරීම ඒවල පහ බෙදීම දෙක පාදයන් සමානයි ඒ ගුණකන වල දර්ශය එකතු කරනවා ඍණ තුන බෙදීම දෙකට එකතු කරනවා ධන පහ බෙදීම දෙක රූල් ඇරලා ලස්සනට ඉඩ අරන් ලියන්න ඕන ඍණ තුන බෙදීම දෙකට එකතු කරනවා ධන පහ බෙදීම දෙක දෙකෙන් 3යි දෙකෙන් 5යි එකතු කරොත් දෙකෙන් 8යි අඩු කරොත් දෙකෙන් 2යි මෙයා ඍණ මෙයා ධන නිසා එකතු වෙන්නේ අඩු වෙනවා ඒවල දෙකෙන් 2ේ බලය ඒවල දෙකෙන් 2ේ බලය දෙකෙන් 2යි කියන්නේ ඒවල පළවෙනි බලය ඒවල පළවෙනි බලය කියන්නේ ඒවල පළවෙනි බලය කියලා කියන්නේ නැවත බලන්න ඒවල ඍණ තුන්වන බලයේ වර්ගමූලය ඍණ තුන්වැනි බලය තේ භාග්‍ය බලය වර්ගමූලයේ භාග්‍ය බලයට සමානයි. ඒවල පස්වන බලයේ වර්ගමූලය වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය. දැන් දාර්ශක දෙක බලයක බලයක් නිසා දාර්ශක දෙක ගුණ කරනවා. මෙතනත් දාර්ශක දෙක ගුණ කරනවා. ඍණ තුන එකෙන් ගුණ කරාම ඍණ තුන බෙදීම 2යි. පහ එකෙන් ගුණ කරාම පහ බෙදීම 2යි. ඍණ තුන බෙදීම 2යි පහ බෙදීම 2යි එකතු කරනවා. එකතු කරාට එකතු වෙන්නේ අඩු වෙනවා. देख बेदी में देखा
තව ගානක් අදමු. රමිලක්කම් පහ. ඒවල රින තුනෙන් එකේ බලයේ වර්ගමූලය ගුණ කිරීම ඒවල දෙකෙන් එකේ බලයේ ඝනමූලය ඒවල රින තුනෙන් එකේ බලයේ වර්ගමූලය ගුණ කිරීම ඒවල රින ධන දෙකෙන් එකේ බලයේ ඝනමූලය ඝනමූලය කියන්නේ හතරෙන් එකේ බලය ඝනමූලය කියන්නේ හතරෙන් එකේ බලය ඒක තේරණයත් උස්ස ඕ හෙලර තමයි උගන්නන්නේ ෂෝක්කට අත උස්සනවා ඝනමූලය කියන්නේ හතරෙන් එකේ බලය ඔයාලා තමයි උගන්නන්නේ මොන ලෝකෙද හසෝ ඉන්නේ ඝනමූලය කියන්නේ හතරෙන් එකේ බලයද ඝනමූලය කියලා කියන්නේ පහෙන් එකේ බලය රයිට් හොඳයි තේරණයත් උස්සන්න ඒක තේරෙනවා ඝනමූලය කියන්නේ ඔව් දෙකෙන් එකේ බලය ඝනමූලය කියන්නේ දෙකෙන් එකේ බලය රයිට් ඒක තේරෙන අතොස්සන් නැද්ද අයන හරි එක දාලා හදන්න හරි දේ දාලා හරි දේ යොදලා කර උස්සන්න පුතේ උත්තර එක ආපු ඇත උස්සන්න හොඳයි තා වෙලා දෙන්න ඒවල ඍණ භාගයේ බලයේ sorry 3n එකේ බලයේ වර්ගමූල කියන දෙකෙන් එකේ බලය ගුණ කිරීම ඒවල දෙකෙන් එකේ බලයේ ඝනමූලය කියන්නේ 3n එකේ බලය දර්ශක දෙකක් ආවම දර්ශක දෙක ගුණ වෙනවා ඍණ 3n එකේ බලය දෙකෙන් එකේ බලයෙන් ගුණ වෙනවා ඒවල දෙකෙන් එකේ බලය තුනෙන් එකේ බලයෙන් ගුණ වෙනවා ඒවල ඍණ එක්වරක් එක එකයි තුන්වරක් දෙක හයයි ඒවල ඍණ හයෙන් එකේ බලය දෙවරක් තුන හයයි එක්වරක් එක එකයි ඒවල හයෙන් එකේ බලය පාදයන් සමානයි ගුණ කරද්දී දර්ශ එකතු කරනවා ऋण हाइन ने कटे कतो करनो धन हाइन ने का ऋण हाइन ने का धन हाइन ने का बिंदु आई ए वाला बिंदु है निपाले ये और ये कहने संपूर्ण ने का हर या तो सल्लमो करेक्ट होंडे हरी दांडे රමිලක්කං 6 රමිලක්කං 6 1 4න් එකේ sorry 2 4න් එකේ දෙකෙන් තුනේ බලය 2 4න් එකේ
දෙකෙන් තුනේ බලය සුළු කරන්න. ඉස්සෙල්ලා දන්න විදිහට සුළු කරන්න. දෙකයි හතරෙන් එකේ දෙකෙන් තුනේ බලය. ඉවරයත් උස්සන්න. හදල ඉවරය. කොහොම සල්ප දෙන ඉන්නේ ඔටක් කියලා යන්නේ. ඒක විෂම භාගයක් කරනවා. හතර වරක් දෙක අටයි අට එකයි නමයයි. හතරෙන් නමයේ දෙකෙන් තුනේ බලය. දැන් මේක සුළු කරගන්න දෙකෙන් තුනේ බලය අතුලට ගන්නවා. ක්‍රම දෙකක් තියෙනවා. එකක් නමේ දෙකෙන් තුනේ බලය අනිත් එක හතර දෙකෙන් තුනේ බලය කියලා ලියා ගන්නවා. මේ බලය අතුලට ගත්තාම නමේ දෙකෙන් තුනේ බලය හතර දෙකෙන් තුනේ බලය. නමය කියන්නේ තුනේ දෙවැනි බලය. ඒකට එනෝ දෙකෙන් තුනේ බලය. ඊට පස්සේ හතර කියන්නේ දෙකේ දෙවැනි බලය. උල කැරලා ලියන්න ඕන දෙකේ දෙවැනි බලය. එයාටත් එනෝ දෙකෙන් තුනේ බලය. ඊපස්සේ මේ බලයක බලයක් නිසා බලයන් ගුණ කරනවා. තුනේ දෙවැනි බලය දෙකෙන් තුනෙන් ගුණ වෙනවා. දෙකේ දෙවැනි බලය දෙකෙන් තුනෙන් ගුණ වෙනවා. තුනේ දෙවැනි බලය දෙකෙන් තුනෙන් ගුණ වෙනවා. දෙකේ දෙවැනි බලයත් දෙකෙන් තුනෙන් ගුණ වෙනවා. දෙකල දෙක කැපෙනවා. දෙකල දෙක කැපෙනවා. දෙකල දෙකේ එකයි. එකවරක් තුන තුනයි. තුනේ තුන්වැනි බලය බෙදීම මෙතනත් එක්වරක් තුන තුනයි දෙකේ තුන්වන බලය. තුනේ තුන්වැනි බලය කියන්නේ තුන තුන්පාරක් ගුණ කරන පාඩම් කරගන්න එක 27යි. දෙක තුන්පාරක් ගුණ කරාම 8යි. දෙක තුන්පාරක් ගුණ කරාම 8යි. දෙවරක් දෙක 4යි. හතරක් තුන 8යි. දැන් මේකේ උත්තරය ගන්න 27 8ෙන් බෙදෙනවා. බීජ සංකේතයක් කරනවා. මේවාම ඉලක්කම් ආම ටිකක් මහන්සි වෙන්න ඕන සුළු කරන්න. බීජ සංකේතයක් තරම් සරල නෑ. 8 වරක් 3 24යි. 3ක් ඉතිරි. 3යි 8ෙන් 3යි. උත්තරය 3යි 8ෙන් 3යි. ඔය එක ක්‍රමයක්. එකට ආව පෙළි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් ආව පෙළි. මේ දෙවෙනි ක්‍රම එකක් ලියාගන්න. දෙවෙනි ක්‍රමය බලන්න. නැවත මේ පෙළිය ලියා ගන්නවා. ඉතලා විෂම භාගයක් කරනවා. හතර වරක් දෙක අට එකයි නමයයි හතරෙන් නමයයි. මෙයාගේ දෙකෙන් තුනේ බලය. දැන් මේ දෙකත් එක සුළු වෙන නමේ බලයක් කරනවා. දෙකේ තුන්වන බලය. දෙකේ දෙවන සෝරි තුනේ දෙවන බලය. නමය තුනේ දෙවන බලය. හතරත් එහෙම මේ වරහන හතරටත් ආයත නිසා හතර දෙකේ දෙවන බලය. ඔය සම්පූර්ණ එකේ දෙකෙන් තුනේ බලය. දැන් මේ දෙකයි දෙකයි එළියට ගන්නවා. එහෙම නැත්නම් තුනේ දෙවැනි බලය දෙකෙන් තුනෙන් ගුණ කරනවා. දෙකේ දෙවැනි බලය දෙකෙන් තුනෙන් ගුණ කරනවා. දෙකල දෙක කැපෙනවා. දෙකල දෙක කැපෙනවා. තුනේ තුන්වැනි බලය බෙදීම දෙකේ තුන්වැනි බලය. තුනේ තුන්වැනි බලය 27යි දෙකේ තුන්වැනි බලය 8යි. 27 8ෙන් බැලුවම 3යි 8ෙන් 3යි. ඒත් පෙළි 7ක් ආවා. 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න මේ දෙකේ ඉලක්කම එළියට නම් හදන්න පුළුවන්. එතකොට එක පෙළියක් පන්නලා හදාගන්න පුළුවන්. දෙකේ ඉලක්ක වෙල්ලා ගත්තම තුන බෙදීම දෙකයි.
ඒකේ දෙකෙන් තුනේ බලය දෙකන දෙක කැපෙනවා තුන බෙදීම දෙකයි තුන්වැනි බලය ඒ කියන්නේ තුනේ තුන්වැනි බලය බෙදීම දෙකේ තුන්වැනි බලය ඒ දැන්නම් බේරි හයයි තුනේ තුන්වැනි බලය 27යි දෙකේ තුන්වැනි බලය 8යි උත්තරය 3යි 8න් 3යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඉතින් බේලියක් වැඩනවා 8යි තමන්ට කැමති සරල ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. තමන්ට කැමති ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. තව ගන්න කදමක ගත්තොත් හරි. බලන්න රෝම ඉලක්කම් 7. මේ ඉගෙන ගන්න ඕන. රෝම ඉලක්කම් 7. එකයි 16 9 දෙකෙන් තුනේ බලය එකයි 16 9 දෙකෙන් තුනේ බලය එකයි 16 9 දෙකෙන් තුනේ බලය කට්ටිය සූම් වලින් අයින් වෙලා YouTube වල තමයි රින්ගන්නේ YouTube වල ගිහලා මේ කට්ටිය මැසේජ් දාන්නේ නැහැ හොඳේ YouTube වලින් ගිහලා යාළු යාළුවෝ එක්ක chat කරන්න යන්නේ
තමයි මම කතා කරන හැන යතොස්ස රයිට් මෙතන 25 කියන්නේ පහේ දෙවැනි බලය 16 කියන්නේ හතර දෙවැනි බලය සුළු කරාම දෙකට දෙක කැපෙනවා දෙකට දෙක කැපෙනවා පහේ තුන්වැනි බලය වෙදීම හතර තුන්වැනි බලය උත්තර 125 වෙදීම 64 1යි 64න් 61යි ඒක හරි යතොස්ස සරගාන එකත් ඉවරයි යතොස්ස මේ ගානද ඉවරයි බලමු අට මෙයත් එක සුළු වෙන්න ලියන්න ඕන දෙකේ තුන්වන බලය 125 පහේ තුන්වන බලය ඔකේ තුනෙන් දෙකේ බලය දෙකේ තුන්වන බලය තුනෙන් දෙකෙන් ගුණ වෙනවා පහේ තුන්වන බලයත් තුනෙන් දෙකෙන් ගුණ වෙනවා තුනට තුන කැපෙනවා තුනට තුන කැපෙනවා දෙකේ දෙවන බලය බෙදීම පහේ දෙවන බලය देखे देवन बलय विधिम पहे देवन बलय देखे देवन बलय हतराई पहे देवन बलय विशिपहाय अंतिम उत्तर विशिपहे नतरे हरिया तो बलया गण बोलो हरिदा बट बलया गणता होगा ना लिया पा एवल ऋण तुंगनी बलये सॉरी एवल देवनि बलय विधिम बीवल तुंगनी बलये ऋण देवनी बलय एवल देवन बलय बेदीम बीवल तुंगनी बलय ऋण देवनी बलय ऋण देवनी बलय धन देवनी बल इस गुण करना देख गुण करना ऋण देवनी बलय से बीवल तुंगनी बलय गुण करना ऋण देवनी बलय एवल देवराध्य का हतराई एक ऋण लुण तेन सा ऋण हतरवन बलय බීවල තුන් වරක් දෙක හයයි එක ඍණ ලකුණක් තියෙන නිසා ඍණ 6 වන බලය මේ ඍණ බලයේ ධන බලයක් කරන් උඩට ගන්නෝ බීවල ධන 6 වන බලය මේ ඍණ බලයේ උඩ තියෙන්නේ ධන බලයක් කරන පල්ලෙහාට ගන්නෝ ඒවල ධන 4 වෙනි බලය නැවත බලන්න ඒවල දෙවැනි බලය බීවල තුන් වෙනි බලය ඍණ දෙවැනි බලය මේ දෙවැනි බලය ඍණ දෙකෙන් ගුණ කරාම ඍණ 4 වෙනි බලය මේ තුන්වැනි බලයත් ඍණ දෙකෙන් ගුණ කරාම ඍණ 6 වෙනි බලය දැන් මේ බලයන් ධන කරගන්න මේ දෙන උඩට මාරු කරනවා එතකොට B වල ඍණ 6 වෙනි බලය උඩට එනවා A වල ඍණ 4 වන බලය පහළට එනවා B වල 6 වන බලය බෙදීම A වල 4 වන බලය පාදයන් අසමානයි මේ ගාන මෙහෙම කරන්නේ නැතිව මේ උත්තරය ගන්න තව ක්‍රමයක් තියෙනවා මේ ක්‍රමය කියලා දෙන්නේ බලා ගන්න ඍණ බලයක් තියෙනවා නම් ලවයට හරයට දෙන්නටම එළියෙන් මේව ඍණ බලයක් තියෙනවා නම් මේ බලයේ ලකුණ මාරු කරගන්න පුළුවන් මේ දෙන්න උඩට මාරු කරලා මේ ලකුණ මාරු කරගන්න පුළුවන් මේ දෙන්න උඩට මාරු කරලා ඒතර ලියන්නේ B වල තුන්වන බලය A වල දෙවැනි බලය මේ දෙන්න මාරු කරා මේ ලකුණ මාරු කරනවා ඍණ දෙකට ධන දෙකයි දැන් ගුණ කරන B වල තුන්වැනි බලය දෙකෙන් ගුණ කරනවා A වල දෙවැනි බලයත් දෙකෙන් ගුණ කරනවා B වල තුන් වරක් දෙක 6 වන බලය A වල දෙවරක් දෙක 4 වන බලය B වල 6 වන බලය A වල 4 වන බලය තේරණ යතුස්ස එහෙමනම් සම්පූර්ණ ලවය හරය දෙකක් තියෙන අවස්ථාවක එළියෙන් ඍණ බලයක් තියෙනවා නම් ඒ ඍණ බලය ධන බලයක් කරන්න පුළුවන් ඇතුලේ ඉන්න දෙන්න උඩ යට මාරු කරලා රයිට් තේල් රව විලක්කම් 9 රව විලක්කම් 9 ඒවල තුන්වන බලය බෙදීම B වල හතරවන බලයේ ඍණ දෙවැනි බලය A වල තුන්වන බලය බෙදීම B වල හතරවන බලයේ ඍණ දෙවැනි බලය සුළු කරන්
ඒ වල 3 වරක් ඍණ 2 B වල 4 වරක් ඍණ 2 කොහොමද සාම්ප්‍රදායික ක්‍රමය. අපි දැන් මෙහෙම හදන්නේ ඍණ බලය අයින් කරන්න මේ දෙන උඩයට මාරු කරනවා. මාරු කරාම B වල 4 වන බලය A වල 3 වන බලය සම්පූර්ණකයේ ධන දෙවැනි බලය. හරි අතුස්ස. මේ මාදන්නේ මේ දැන් උඩට මාරු කරන්න ඕන. B වල 4 වන බලය A වල 2 වෙනි බලය. දැන් ඍණ බලය ධන බලයක් වුණා. B වල 4 වන බලය 2න් ගුණ වෙනවා. A වල 3 වන බලයත් 2න් ගුණ වෙනවා. B වල 4 වරක් 2 8යි. A වල 3 වරක් 2 6යි. B වල 8 වන බලය A වල 6 වන බලය. හරි අතුස්ස. පොඩ්ඩක් තා ප්‍රැක්ටිස් වෙන්න ඕන. හරි. අමාරු ගණන් හදන්න අමාරු මේක හරියට බැරුව. රොම් ඉලක්කම් 10. A වල 3 වන බලය B වල 5 වන බලය සම්පූර්ණ එකේ ඍණ 4 වන බලය A වල 4 වන බලය B වල 5 වන බලය සම්පූර්ණ එකේ ඍණ 4 වන බලය අතර පොඩ්ඩක් මේක හුරු කර ගන්න ඕන. ඍණ බලය ධන බලයක් කරන මේ දෙන උඩට මාරු කරනවා. B වල 4 වන බලය, A වල 3 වන බලය සම්පූර්ණකයේ ධන 4 වෙනි බලය. B වල 4 වන බලය, A වල 3 වන බලය සම්පූර්ණකයේ 4 වෙනි බලය. B වල 4ක් 4 16යි. ඒ කියන්නේ 4 වන බලය ගුණ කරන 4 වන බලය. A වල 3 වන බලය ගුණ කරන 4 වන බලය B වල 4ක් 4 16යි A වල 3 වරක් 4 12යි B වල 16 වන බලය බෙදීම A වල 12 වන බලය හරි අතුස්ස රයිට් ඊළඟ රොම් ඉලක්කම් 11 විසියත වෙද්දීම 8 වෙන 3න් එකේ බලය ගුණ කිරීම 25 වෙද්දීම 16 වෙන ධන 2න් එකේ බලය 27 වෙද්දීම 8 වෙන 3න් එකේ බලය 25 වෙද්දීම 16 ධන 2න් එකේ බලය ඉස්සලම ඍණ 3න් එකේ බලය අයින් කරන්න මේ දෙන උඩයට මාරු කරනවා. අපි ඉගෙන ගත්ත දේ දැන් පාවිච්චි කරනවා. ඍණ 3න් එකේ බලය ධන 3න් එකේ බලයක් කරන්න මේ 27 8 උඩයට මාරු කරනවා. දැන් මේ නීති ගොඩක් තියෙනවා. සා ප්‍රවේශමෙන් හදන්න ඕනේ. ඒක නිසා තමයි ළමයට අමාරු. ඍණ බලය අයින් කරන්න මේ දෙන උඩයට මාරු කරනවා. 8 වෙද්දීම 27 3න් එකේ බලය 25 වෙද්දීම 16 දෙකෙන් එකේ බලය අට දෙකේ පාදයේ බලයක් ලෙස ලියනවා අට කියන්නේ දෙකේ පාදයේ තුන්වෙනි බලය 27 කියන්නේ තුනේ පාදයේ තුන්වෙනි බලය සම්පූර්ණකයේ 3න් එකේ බලය 25 පහේ පාද දෙවැනි බලය 16 හතරේ පාද දෙවැනි බලය දෙවැනි බලයෙන් ලියන්නේ මේ දෙකත් එක සුළු වෙන කැපෙන්න පුළුවන් වෙන ලියන්නේ භාග්‍ය බලය දෙකේ තුන්වෙනි බලය තුනෙන් එකෙන් ගුණ වෙනවා
තුනේ තුන්වෙනි බලයත් තුනෙන් එකෙන් ගුණ වෙනවා. පහේ දෙවෙනි බලය දෙකෙන් එකෙන් ගුණ වෙනවා. හතරේ දෙවෙනි බලයත් දෙකෙන් එකෙන් ගුණ වෙනවා. දෙකේ තුන්වෙනි බලය තුනෙන් එකෙන් ගුණ වෙනවා. තුනේ තුන්වෙනි බලය තුනෙන් එකෙන් ගුණ වෙනවා. පහේ දෙවෙනි බලය දෙකෙන් එකෙන් ගුණ වෙනවා. හතරේ දෙවෙනි බලය දෙකෙන් එකෙන් ගුණ වෙනවා. තුන තුනයි කැපෙනවා. තුන තුනයි කැපෙනවා. මෙතන දෙකට දෙක කැපෙනවා. දෙකට දෙක කැපෙනවා. දෙක බෙදීම තුන ගුණ කිරීම පහ බෙදීම හතර. දෙකේ පල්ලි බලය දෙකයි. තුනේ පල්ලි බලය තුනයි. පහේ පල්ලි බලය පහයි. හතරේ පල්ලි බලය හතරයි. දෙකට දෙකේ එකයි. හතරට දෙකේව දෙකයි. දෙකට දෙකේ එකයි. හතර දෙකේව දෙකයි. පස්වරක් එක පහයි. තුන්වරක් දෙක හයයි. උත්තරය හයෙන් එකයි. උත්තරය හයෙන් එකයි. තව ගානක් හදවගෙන හතු සනවල රයිට් ලියන් රෝමි ලක්කන් 12 ප්‍රමිලක්කන් 12 32 වෙදීම 243 ඍණ 5න් 2 බල 5න් 1 බලය 32 වෙදීම 243 ඍණ 5න් 2 බලය ගුණ කිරීම 27 වෙදීම 125 3න් 1 බලය සොරි ඍණ 3න් 1 බලය ඍණ 3න් 1 බලය තනියෙන් හද
ඉවරයි අතස්සන් ළමයි. තාම හදනා ඉන්න අපේ යාළුවෝ. තා තප්පර 30ක් විතර දෙන්න. 243 32 ඍණ බලය ධන බලය කරන උඩට මාරු කරනවා. 243 වෙදීම 32 පහින් එකේ බලය ඍණ බලය ධන බලය වුණා. 27 125 ත් මාරු කරාම 125 වෙදීම 27 ධන 3න් එකේ බලය. 243 3 5 බලය 32 2 5 බලය. ඕකේ පහින් එකේ බලය 125 5 3 වන බලය 27 3 3 වන බලය 3න් එකේ බලය එතන 5න් එකේ බලය 3 5 වන බලය 5න් එකෙන් ගුණ වෙනවා 2 5 වන බලයත් 5න් එකෙන් ගුණ වෙනවා 5 3 වන බලය 3න් එකෙන් ගුණ වෙනවා 3 3 වන බලයත් 3න් එකෙන් ගුණ වෙනවා हरि अतुसलम අමලතාවතර ළඟ ඉන්නවා ඇති පොඩ්ඩක් හොයන්න ඕන උත්තර හරියද කියලා ළමයි කරන වැඩ පොඩ්ඩක් දෙමව්පිය සොයන්න ඕන හොඳයි රොමි ලක්කන් 13 0.25 බලය उत्साह करना बल ओगोलो दया कल बलन का ओगोल मुकदमा करना पुलवा बिंदशम देखाई पाहे बिंदशम पाहे बालिय दर्शके बिंदशम पाहे चलो बिंदुशम देखा पह दशम स्थान देखा सह दशम स्थान अयंक नो बिंदुशम देखा पह दशम अयंक हम सी एन विसी पहाय बिंदुशम पहा समान दहाय पहाय तुलकर हम देखे नेकाय ये बड़ा पैते पेंड गांडे तो बड़ा पता क्यों ना कहते दिन आवाज़ बोलने को बिंदुशम पहा क्या ने दहाय पहाय दहाय पहाय के ने पहाड़ पहाय वेकाय दहाय पहाय देखाय देखे नेकाय तेरने तो බින්දශම් පහ කියන්නේ දෙකෙන් එකේ බලය 25 කියන්නේ පහේ දෙවැනි බලය 100 කියන්නේ 10 දෙවැනි බලය දෙකෙන් එකේ බලය බලයක බලයක් කම බලය දෙක ගුණ වෙනවා පහේ දෙවැනි බලය දෙකෙන් එකෙන් ගුණ වෙනවා दहाय देवनी वाले या देखें ने क्या गुनों वेनों देखा देख क्या पेनों पहाबे दी में दहाय आई एक याने भाग गया है बिंदुशम भाग हुआ था रे पहाबे दी में दहाय एक याने भाग गया है न तब बिंदुशम पहाय इलागे रामी लक्कन दहा हाथर है बिंदु आय दशम बिंदु आय एकाई बिंदु है एकाई हाय
බිංදුව දශම දෙකයි පහේ බලය. බිදශම බිදුව බිදුව එකයි හය බිදුව දශම දෙකයි පහේ බලය. පටන් ගන්න කරන්න ඉක්මන් කරන්න. බිදශම බිදුව බිදුව එකයි හයේ බිදුව දශම දෙකයි පහේ බලය. දශම ස්ථාන හතරයි දහදාහෙන් දාසයයි. බිින්දුව දශම බිින්දුවයි බිදශම දෙකයි පහ දශමස්ථාන දෙකයි ස්‍රීයෙන් විසි පහයි. විසි පහය එකයි විසි පහව හතරයි. විසි පහය එකයි විසි පහව හතරයි තේරණය අතස්ස හතරෙන් එකයි තැන හතරෙන් එකේ බලය. දාසය දෙකේ හතර වැනි බලය. දාහ දහයි හතර වැනි බලය. සම්පූර්ණකේ හතරෙන් එක. දර්ශකවල බලයක බලයක් කාම දර්ශක දෙක ගුණ කරනවා. දෙකේ හතර වන බලය හතරෙන් එකෙන් ගුණ වෙනවා. දහයි හතර වන බලයත් හතරෙන් එකෙන් ගුණ වෙනවා. එදින කැපෙනවා. දෙක බෙදීම දහයයි. දෙකට දෙකේ එකයි. දහයට දෙකේ පහයි. අන්තිම උත්තරය පහෙන් එකයි. හරි අතස්ස. අවසාන උත්තරය පහෙන් එකයි. රයිට්. මෙතන මේ ගණන් නවත්තනවා. ඔගොල්ලෝගේ වැඩ කොටස තමයි ඊළඟට තියෙන්නේ. ඔයාලන්ට තමයි ඊළඟ රාජකාරිය තියෙන්නේ. ඉතින් කොටස ඔගොල්ලෝ කරන්න ඕන. මම මගේ ගුරු මුෂ්ටිය තියාගන්න නැතුව මම කොම කියලා දුන්නා. ඔගොල්ලෝ මේව නැවත හදලා දී ඔය ටිකක් මේ පාඩම අමාරු පාඩමක් නෙමෙයි ටිකක් විශේෂ පාඩමක්. නීති කිහිපයක් තියෙන හන්දිය ප්‍රවේශමෙන් හැන්ඩල් කරලා ප්‍රදේශයෙන් ප්‍රවේශමෙන් මේ පාවිච්චි කරලා හදන්න ඕන. නීති ගොඩක් තියෙනනේ. එසම මේක ළමයිට අමාරු වගේ පේන පාඩම. අමාරු නැහැ ඉතින් ළමයිට වැරදෙනවා හරියට. රයිට්. විභාග වලට මහ ලොකු ගණන් එන්නේත් නැහැ. දැන් විභාග වලට මම දැකලා නැහැ ඉතින් තාම 2016 නෑ 17 නෑ 18 නෑ 19 නෑ 20 ඉත් දන්නේ ගානක් තාම එකක්වත් ඇවිල්ලා නැහැ 2016 නෑ 17 නෑ 18 නෑ ඔයකක්වත් ඇවිල්ලා නැහැ. දහන මේත් ආවේ නැහැ. එයාම ඇවිත් වාර විභාග වලට අහන ඔයගොල්ලන්ගේ. තේරුණාද? ටර්ම් ටෙස්ට් වලදී මේ ගණන් අහනවා. එනිසා ඔයගොල්ලෝ අවශ්‍යයි මේක ඉගෙන ගන්න එක. ඒ නැත්නම් ඔයගොල්ලන්ගේ දැනුමට මේ අවශ්‍යයි. ඔයගොල්ලන්ගේ දැනුමට තමයි මේ ඕන වෙන්නේ. ඒක හන්ද ලොකුට බය වෙන්න එපා. පාඩම කරේ ලොකුට බය වෙන්න එපා. විභාගට මේකෙන් ගණන් අහන්න නැහැ එම. මේ දැනුම අවශ්‍යයි වෙන ගණන් වලට. ඒක තමයි ඔයගොල්ලෝ අඳුර ගන්න ඕන දේ. මාතෘකාලීන දර්ශක සමීකරණ. දර්ශක සමීකරණ මාතෘකාව දර්ශක සමීකරණ මේ තමයි දර්ශක සමීකරණ කියන්නේ බලා ගන්න දෙකේ තුන්වැනි බලය සමාන දෙකේ තුන්වැනි බලයටම තමයි දෙකේ තුන්වැනි බලය දෙකේ හතරවැනි බලයට සමාන වෙන්නේ නැහැ දෙකේ තුන්වැනි බලය දෙකේ පස්වැනි බලට සමාන වෙන්නේ නැහැ. දෙකේ තුන්වැනි බලය සමාන වෙන්නේ දෙකේ තුන්වැනි බලටම සමානයි. එතකොට දර්ශක සමීකරණවල පාදයට පාදය සමානයි. දර්ශකයට දර්ශකය සමානයි. ඒක තමයි සිද්ධාන්තේ.
දර්ශක සමී කරලා පාදයට පාදය සමානයි දර්ශකයට දර්ශකය සමී සමානයි බලා ගන්නකො ලියන්නේ පහන්ගින් x වල තුන්වෙනි බලය සමානයි 8යි රට ලියන්න පුළුවන් තුන්වෙනි දර්ශකයෙන් 8 කියන්නේ අපිට කටපාඩම් දෙකේ තුන්වෙනි බලය x වල තුන්වෙනි බලය සමානයි දෙකේ තුන්වෙනි බලය x වල තුන්වෙනි බලය සමානයි දෙකේ තුන්වෙනි බලය දර්ශක දෙක සමානයි පාද අන්දයක් සමානයි x සමානයි 3යි අපි 10 දෙත් කරා දෙකේ s වෙන එකේ බලය සමානයි 4යි දෙකේ s වෙන එකේ බලය සමානයි 4යි මෙයා දෙකේ පාදෙන් නම් 4ක් දෙකේ පාදෙන් ලියනවා 4 කියන්නේ දෙකේ දෙවැනි බලය දෙකේ s වෙන එකේ බලය සමානයි දෙකේ දෙවැනි බලය පාදයන් සමාන නිසා දර්ශක සමාන විය යුතුය පාදයන් සමාන නිසා දර්ශක සමාන විය යුතුය ඒ කියන්නේ s වෙන එක සමානයි දර්ශකය දෙකට x සමානයි ඍණ එක අනිත් පැත්තට ගියාම 2 ධන 1යි x සමානයි 2 1 3යි 2 s වෙන එකේ බලය සමානයි 4යි 4 ලියනවා 2 පාදේ 2 දෙවැනි බලය පාදයට පාදය සමාන නම් දර්ශකයට දර්ශකය සමාන වෙන්න ඕන එහෙනම් s වෙන එකේ බලය සමානයි 2යි x සමානයි 3යි තේරෙනවද තුස්ස right ලියමු ප්‍රශ්න අංක 1 පහත දර්ශක සමීකරණ විසඳන්න මේ වගේ අපි ගිය අවුරුද්දේ කරා මේවා කරන්නේ නැහැ මේ අවුරුද්දේ ආ ප්‍රශ්න අංක 1 පහත දර්ශක සමීකරණ විසඳන්න ප්‍රමිල අංකන් 1 දෙකේ s වෙන 3 බලය සමානයි 16යි දෙකේ s වෙන 3 බලය සමානයි 16යි උත්සාහ කරන්න බලන්න දාසේ කියන්නේ දෙකේ හතර වන බලය දෙකේ s වෙන 3 බලය සමානයි දෙකේ හතර වන බලය දෙපසම පාදයන් සමානයි දෙපසම පාදයන් සමානයි එම නිසා දර්ශක සමාන විය යුතුය දෙපසම පාදයන් සමානයි එම නිසා දර්ශක සමාන විය යුතුය දැන් ගන්න හදා ස්ත්‍රින තුනේ බලය සමානයි 4යි ස්ත්‍රින තුන සමානයි 4යි x සමානයි 4 ධන 3යි x සමානයි 7යි x ලගේ 7යි රමි ලක්කන් 2 දෙකේ s ධන 1 සමානයි 8n 1යි දෙකේ x ධන 1 සමානයි 8n 1යි දැන ගන්න ඕන දෙකෙන් එක දෙකේ ඍණ පළවෙනි බලය හතරෙන් එක දෙකේ ඍණ දෙවෙනි බලය අටෙන් එක දෙකේ ඍණ තුන්වෙනි බලය 16න් එක දෙකේ ඍණ හතරවෙනි බලය 32න් එක දෙකේ ඍණ පස්වෙනි බලය එකම ඍණ බලයන් එන්නේ භාග විදියටම දෙකෙන් එක හතරෙන් එක අටෙන් එක අපි දන්නෝ අටෙන් එක කියන්නේ දෙකේ ඍණ තුන්වෙනි බලය දෙකේ x ධන 1 බලය සමානයි දෙකේ ඍණ 3 වෙනි බලය දෙකේ x ධන 1 බලය සමානයි දෙකේ ඍණ 3 වෙනි බලය දෙපසම පාදයන් සමාන නිසා දර්ශක සමාන විය යුතුය ලියන්න ඕනේ. එතකොට තමයි අත්දැකීම් එන්නේ. දෙපසම පාදයන් සමාන නිසා දර්ශක සමාන විය යුතුය. එනං S ධන 1 බලය සමානයි දර්ශකයේ ඍණ 3.
x සමානයි ඍණ 3 ධන 1 අනිත් පැත්තට ගියාම ඍණ 1යි x සමානයි ඍණ 4යි x වලගේ ඍණ 4යි රමි ලක්කන් 3 3 ධන 1 සමාන 9 න් 1යි तूने एक दान एक समान है नामे ने का एक वाई गणना हदला बढ़ाया पड़ा कि वेनस पे नोको में देखे पादे हदला बढ़ाक नहीं ने पादे वेनस कल ही तन्नो ना देखे तूने एक दान एक समान है नामे ने का तूने एक दान एक समान है तूने ऋण देवे नहीं पाले ना मैंने क्या ने तूने वह देवे नहीं पाले दीपसम पादयन समान निशा दर्शक समान भी तो ये इमन निशा एक दान एक वाले समान है ऋण देखा दाने गणित पत्र गानो एक समान है ऋण देखा ऋण एक है समान है ऋण तो नहीं समान है ऋण तो नहीं रमिला कांग पहे एक्स दान एक समान है विश्व पहाय पहे सॉरी तुनाई है स्वयं एक समान है विश्व पहाय पहे तुनाई है स्वयं एक बाले है तुनाई स्वयं एक ने दर्शक है සමනේ 25යි. පහේ 3යි ශ්‍රේණියේ කියන දර්ශකයේ 25ට සමානයි. देखा है तुनाई एक समान है देखा दाने एक है तुनाई एक समान है तुनाई एक सौ अन्न है तुना तुने बेदनो एक समान है एक है हरिदाल में एक सौ लागे एक है रोमिला कम पहा हाथरे शून्य एक समान है अटे एक का दाने एक हतरे एस एक वाले समान है
අටේ එක ධන එක්ස් ගාන හදන්න දෙපැත්තෙන් පාදයන් සමාන වෙන්න ඕන. දෙපැත්තෙම පාදයන් සමාන වෙන්න ඕන. වම් පැත්තේ තියෙන හතරේ පාදයෙන් දකුණු පැත්තේ තියෙන අටේ පාදයෙන් පාදයන් සමාන කරගන්න නම් හතර යටය දෙකම එකම පාදයෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. හතර යටය දෙකම ලියන්න පුළුවන් දෙකේ පාදයෙන්. හතර කියන්නේ දෙකේ දෙවැනි බලය. හතර කියන්නේ දෙකේ දෙවැනි බලය. මෙතන තාබලයක් තියෙන නිසා බලයක බලයක් කියලා පෙන්නන වරහන මේ පැත්තරමයි අනිත් පැත්තර දාන්නේ. S වෙන එක දෙකේ දෙවැනි බලය හතර. මේ දෙවැනි බලය ඊට පස්සේ එන X වෙන එකේ බලය වරහනක් දාලා ලියන්නේ. දෙකේ දෙවැනි බලයයි හතර S වෙන එකේ බලය සමානයි. අට කියන්නේ දෙකේ තුන්වැනි බලය. එතන ද්විපද ප්‍රකාශනයක් එක ධන X වරහන් ඇතුළට එනවා. දෙකේ දෙවැනි බලය S වෙන එකේ බලය දෙකේ තුන්වන බලය එක ධන X බලය. දැන් දෙපැත්තේම පාදයන් සමානයි. දෙපැත්තේම පාදයන් සමාන නිසා දර්ශක සමාන විය යුතුය. දර්ශක සමාන විය යුතුය. මේ දෙපැත්තේම පාදයන් සමානයි. දෙකේ පාදෙ දෙකයි S වෙන එකේ බලය සමානයි 3යි 1 ධන X. 2 x වෙන එකේ බලය සමානයි 3 1 ධන x. දැන් වරහන් ඉවත් කරනවා. 2n x ගුණ කරාම 2x, 2n ඍණ 1 ගුණ කරාම ඍණ 2යි. 3n 1 ගුණ කරාම 3යි, 3n x ගුණ කරාම 3x. 2n x ගුණ කරාම 2x, 2n ඍණ 1 ගුණ කරාම ඍණ 2යි. 3n 1 ගුණ කරාම 3යි, 3n x ගුණ කරාම 3x. 2x පැත්තට 3x ආවම ඍණ 3x. ඍණ 2 අරන් ගියාම දකුණු පැත්තට ධන 2යි. 2x පැත්තට 3x ගියාම ඍණ 3x. ධන 3 පැත්තට ඍණ 2 ගියාම ධන 2යි. 2y ඍණ 3x ඍණ x ධන 3 ධන 2 ධන 5යි. ඍණ x සමානයි ධන 5යි. නා ඍණ අයින් කරන දෙපැත්තම ඍණෙන් බෙදනවා. ඍණ x ඍණ 1ෙන් බෙදනවා. ධන 5ත් ඍණ 1ෙන් බෙදනවා. ඍණ x ඍණ 1ෙන් බෙදුවම ධන x ධන 5 ඍණ 1ෙන් බෙදුවම ඍණ 5යි. x සමානයි ඍණ 5යි. හතර x ඍණ 1ේ බලය සමානයි 8 1 ධන x බලය. දෙපැත්තම එකම පාදයෙන් ලියන්න ඕන. හතර කියන්නේ දෙකේ දෙවැනි බලය. අට කියන්නේ දෙකේ තුන්වැනි බලය. බලයක බලයක් ආවම දර්ශක දෙක ගුණ වෙනවා. දෙකෙන් S වෙන එකේ බලය ගුණ කරනවා. ද්විපද ප්‍රකාශනයට වරහන් දැම්මේ. මෙතන ද්විපද ප්‍රකාශනයට වරහන් දානවා. දෙපැත්තෙන් පාදයන් සමාන නිසා දෙකේ S වෙන එකේ බලය සමානයි 3 1 ධන x. වරහන් ඉවත් කරාම 2 S වෙන 2 සමානයි 3 ධන 3 x. ටික සුළු කරන එක ප්‍රශ්නයක් නැහැනේ. ඊළඟ ගාන ප්‍රමිලක්කං 6 8 x ධන 4 වෙනි බලය සමානයි 4 1 ඍණ x බලය. 8 x ධන 4 වෙනි බලය සමානයි 4 1 ඍණ x වෙනි බලය. උත්සාහ කරන්න. තනියෙන් උත්සාහ කරන ගාන හදන්න.
ළමයි ගාන හදලා ඉවරයත් උස්සන්. හොඳයි, වැඩි ඉවරයි ගොඩක් අය. දෙකේ තුන්වන බලය x ධන 4 සමානයි. දෙකේ දෙවන බලය 1 කරේ x. දෙපැත්තෙන් පාදයන් සමානයි. 3යි x ධන 4 සමානයි 2යි 1 කරේ x. 3ෙන් x ගුණ කරාම 3x ධන 3වරක් 4 12යි. දෙවරක් 2යි, දෙවරක් x 2යි x. ඉතින් 2x වම් පැත්තට එනවා. 3x ධන 2x. 12 දකුණු පැත්තට ගියාම ඍණ 12යි. 5x සමානයි ඍණ 10යි. x යන දෙපැත්තම 5ෙන් බෙදනවා. x සමානයි ඍණ 10 බෙදීම 5යි. x වලගේ ඍණ 2යි. x සමානයි ඍණ 2. හරි අතොස්සන් ළමයි. රයිට් ළමයි. රොමිලක්කං හතරේ එස්වන එකේ බලය ගුණ කිරීම හතරේ එක්ස් දන දෙකේ බලය සමානයි 16 එකයි. හතරේ එස්වන එකේ බලය ගුණ කිරීම හතරේ එක්ස් දන දෙකේ බලය සමානයි 16 එකයි. දර්ශක දෙකක් තියෙන්නේ. ගුණ කරනකොට මේ බලයන් වල පාදයන් සමාන නිසා මේ දර්ශකය වෙන මේ දර්ශකයට එකතු කරනවා. ගුණ කරද්දි පාදයන් සමාන දර්ශක එකතු කරනවා. එහෙනම් හතරේම දෙකට එක හතරක් ලියනවා. මිශ්‍රණ එකට එකතු කරනවා. x දාලා 2 සමානයි 16 එකයි. ස්ටන් එකේ බලට එකතු කරන ස්ධන දෙකේ බලය සමානය 16 එකයි. පාදය හතර ස්ටේස් එකතු කරහම 2x ඍණ එක ධන 2 ධන 1යි සමානයි 16n 1 හතරේ පාදයෙන් ලියන්න ඕන. 16n 1 4 ඍණ දෙවනි බලය 16 4 දෙවනි බලය 16n 1 4 ඍණ දෙවනි බලය. උඩට එක නිසා ඍණ දර්ශකයා 16n 1 කියන්නේ 4 ඍණ දෙවනි බලය. ගුණ කරද්දි පාදයන් සමානයි 16 එකතු කරනවා. ස්ත්‍රිණ එකට එකතු කරනවා x ධන 2. 2x ධන 1 සමානයි 16n 1 4 ඍණ දෙවනි බලය. දෙපැත්තෙන් පාදයන් සමානයි. එහෙනම් දර්ශක සමාන වෙන්න ඕන. ලියන්න ඕන. දෙපසම පාදයන් සමානයි. එම නිසා දර්ශක සමාන විය යුතුය. එහෙනම් 2x ධන 1 සමානයි ඍණ 2යි. 2x සමානයි ඍණ 2 පැත්තට ධනය කරන් ගියාම ඍණ 1යි. 2x සමානයි ඍණ 2 ඍණ 1යි. 2x සමානයි ඍණ 3යි. ඍණ 2 ඍණ 1 ඍණ 3යි. x යන්න ඍණ 3 2ෙන් බෙදනවා ඍණ 1මාරයි. ඍණ 3 2ෙන් බෙදුවම ඍණ 1මාරයි. දැන් පුංචි ළමයින්ට වගේ මේවා දැන් ඍණ 3 විශ්ව භාගයක් කරන්න හැටි ඔවා කියලා දෙන්නේ නැහැ. හොඳයි. ඔයගොල්ලෝ 11 වෙනි ළමයි ඍණ 3 විශ්ව භාගයේ විශ්ව භාග කරන්න හැටි ඔයෝ ගන්නන්නේ නැහැ. රොමි ලක්කන් 8 දෙකේ ඒ ඍණ 3 බලය ගුණ කිරීම දෙකේ ඒ ධන 1 බලය සමානයි 1යි. පාදයන් සමාන නම් දර්ශක එකතු කරන පටන් ගන්න කර. අද රෑ ළමයි 10 වෙනකම් පන්ති කරන්නේ නැහැ. අද පොඩ්ඩක් වේලාවයි නවත්තනෝ. අපේ ලොකු පුතාගේ බර්ත්ඩේ එක අද. ඉතින් මේ ඒ නිසා පොඩ්ඩක්
රාත්‍රී කෑම වේල අපි සියලු දෙනා එකට ගැනීම සඳහා පොඩ්ඩක් ඔගොල්ලෝ පන්තිය වේලාහනේ නවත්තනෝ. මම ඉතින් හැමදාම වැඩිපුරත් එක ගන්නවන් ළමයි. සාද පොඩ්ඩක් පන්තිය වේලාහනින් නතර කරනවා. දැම්ම නෙමෙයි කියන්නම්. අද ඇත්තම රෑ වෙනකම් වැඩ කරන්නදී මට ඒක අමතක වුණා. ඒගොල්ල බලන්ගෙන මං එනකන් රාත්‍රී ආහාර වේල ලබා ගැනීමට අමතර දවසක ඔකට දාන්න හිටිය ලබන ඉරිදර කලින් හැමදාම ඔකලයන් පේපර් ටික බලලා දුන්නේ මම. දැන් ඒ වැඩ අවසන් කරගෙන ඉන්නේ. නිසා ඒ පේපර් ටික බලලා ඉවර කරලා දෙන්න ඕන නිසා පොඩ්ඩක් අමතර දවසක් දාන්න කම ගොඩක් తాවකාලිකව නවත්තලා තියෙන්නේ. අමතර දවසක් ඉරිදර කලින් දාලා දෙන්න අමාරුයි. පේපර්ස් ටික බලලා දීලා ඉවරයක් කරන්න ඕන ඔයගොල්ලන්ට. දැන් මේ සතිය ඔයගොල්ලන්ට ඒක තැපෑරට දානවා. සෑහෙන හොඳ ලකුණු හැමෝටම තියෙනවා. ලකුණු දැක්කාම මට මාර ආඩම්බරයි. ඇත්තටම හොඳයි මේ ළමයි. රයිට්. පාදයන් සමානයි. දින තුන්වෙනි බලයට ගුණ කරනහ දෙකතු කරනෝ ඒවල දන පළවෙනි බලය. එක කියන්නේ දෙකේ බිංදුවෙනි බලය. එක දෙකේ පාදයෙන් දෙකේ බිංදුවෙනි බලය. එක දෙකේ පාදයෙන් බිංදුවෙනි බලය. දැන් පාදයන් සමානයි. එහෙනම් දෙකේ ඒට ඒ එකතු කරාම දෙකයි ඒ. ඍණ තුනයි ධන එකයි ඍණ දෙකයි. एट एकतु ग्राम देखाई ऋण तुन धने ऋण देखाय समान देखे बिंदु निबल दीपसम पाद्यन समान निशा दर्शक समान वीत ऐना देखाई ऋण देख समान बिंदु है देखाई ऋण देख समान बिंदु आई देखाई समान ऋण देखा पत्र की हम दान देखाय ए होना दिपत्त में देखे वेदन ඒ සමානයි දෙක බෙදීම දෙකයි ඒ වලගේ එකයි ඒ සමානයි එකයි රෝමි ලක්කන් 9 ඒ වල තුන්වෙනි බලය සමානයි 8යි ඒ වල තුන්වෙනි බලය සමානයි 8යි ඒ වල තුන්වෙනි බලයේ සමානයි 8යි අට ලියන්න පුළුවන් තුනේ දර්ශකයෙන් ඒ වල තුන්වෙනි බලයේ සමානයි දෙකේ තුන්වෙනි බලය දෙපසම පාදයන් සමාන නිසා දර්ශක සමාන වේතය දෙපසම දර්ශක සමාන නිසා දෙපසම තුනට තුන සමානයි දර්ශක සමාන නිසා පාදයන් සමාන විය යුතුය දෙපසම දර්ශක සමාන නිසා පාදයන් සමාන විය යුතුය එහෙනම් තුනට තුන සමානයිනේ ඒ සමානයි දෙකයි රවි ලක්කන් 10 ඒ වල ඍණ 5 වෙනි බලය සමානයි 32 න් 1යි ඒ වල ඍණ 5 වෙනි බලය සමානයි 32 න් 1යි ඒ වල ඍණ 5 වෙනි බලය සමානයි 32 න් 1යි
ඒවල ඍණ පස්වන බලය සමානයි දෙකේ ඍණ පස්වන බලය දෙපැත්තේම බලයන් සමානයි දර්ශක සමානයි ඒ සමානයි දෙකයි හරියද ඒවලගේ දෙකයි රොම් ඉලක්කම් 11 රොම් ඉලක්කම් 11 දෙකේ ඍණ තුනේ බලය ගුණ කිරීම පහේ ඍණ තුනේ බලය සමාන එකයි देखे एक्शन तुने वाले गुण की रीम पाहे एक्शन तुने वाले समान एक है देखे एक्शन तुने वाले देखा ही पहाई पादे अंधे का समान है पादे अंधे का समान है वाले अन दर्शक अंधे का समान है अपने बोलो ना मेरे मेवा की संकल्प या कभी हालत तुने हाँगे ना तुने देवना वाले है ගුණ කිරීම දෙකේ දෙවන බලය තුනේ දෙවන බලය 9යි දෙකේ දෙවන බලය 4යි 9වරක් 4 36යි තුනේ දෙවන බලය දෙකේ දෙවන බලය මං කරන දෙවනි බලය පිටර ගන්නෝ තුන ගුණ කිරීම දෙකේ දෙවනි බලය මේ තියෙන්නේ බලවල ගුණිතය බලවල ගුණිතය මේකට කියන්නේ ගුණිතයක බලයක් මෙන්න මේ දර්ශක දෙක සමාන නම් පාදයන් දෙක එකකට අරගෙන එක දර්ශකයක් ලියන්න පුළුවන්. ඒත් මේ උත්තරේම ඉන්නේ. 3 වරක් 2 6යි දෙවැනි බලය. 6 වරක් 6 36යි. 3 දෙවැනි බලය 2 දෙවැනි බලය ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 2 දෙවැනි බලය. මේ දෙවැනි බල දෙකක් තියෙන එකක් කරනවා. වරහණක් දාලා. එතකොට 3 වරක් 2 6යි 6 දෙවැනි බලය 36යි. මේ 36යි. තේරුණේ අතොස්ස? තේරුණ නැතිව දෙකම අටයි බලාගෙන. आंगे तुने देवनी बाले या गुना करी मत देखिए देवनी बाले मैं देना समान है समान है मेरे को लो दर्शक अभी देर में लिए रखा नो तूने गुना करी मत देखे लिए क्या नहीं लिए ना बे ओह तुम वाला देखा हाया ही देवनी बाले मैं कहने हाया वाला खाया तीस है मितना तीस है तूने देवनी बाले देखिए देवनी बाले तूने देवनी बाले नाम है देखिए देवनी बाले हाथराई नंबर खतर तीस है तूने देवनी वाले देखिए देवनी वाले मैं देना गाता इली है गाता मत तूने देखा है तुरुन्न तुम्हारा देखा हाय हाय देवनी वाले हाय देवनी वाले तीस देखा है तेरने आता सं थाई कब बाला पाहे देवना वाले देखिए देवनी वाले मैं देना गानो इली है पाहा गुना करी मत देखे देवनी वाले පස්වරක් දෙක 10යි දෙවැනි බලය. දහවරක් දෙක 20යි. සෝරි දහවරක් 10යි 100යි. මේක සොලු කරන සාමාන්‍ය ක්‍රමේ පහේ දෙවැනි බලය පස්වරක් 5. දෙකේ දෙවැනි බලය දෙවරක් 2. පස්වරක් 5 25යි. 25 දෙකක් 50යි. 50 දෙකක් 100යි. මේ උත්තරේම එන්නේ. ඒක තේරෙන්නේ අතස්ස. මම මෙතනත් අන්න එක පාවිච්චි කරනවා. S වෙන 3 S වෙන 3. S වෙන 3 බලය පොදුයි. तो देखा ही पहाई ऐतरोड़ा रखे ना इससे तो ना पिटर करनो मैं तो ये ने गुना करी है मां यार मैं भी दिया था देखा गुना करी है मां पहा इससे ना तूने वाले लिए थे ना समान एक का देखा गुना करी है मां पहा इससे ना तूने वाले समान एक का देवरा पहा दहाई आई इससे ना तूने वाले समान एक का මෙය 10 පාදෙන් එකක් 10 පාදෙන් ලියනවා 10 ඉස්ත්‍රින 3 බලය සමානයි 1 කියන්නේ 10 බිඳුවෙනි බලය 10 ඉස්ත්‍රින 3 බලය සමානයි 10 බිඳුවෙනි බලය එහෙනම් ඉස්ත්‍රින 3 පාදෙට පාදෙ සමානයි ඉස්ත්‍රින 3 සමානයි බිඳුවයි එහෙනම් x සමානයි බිඳුව ධන 3යි x සමානයි ධන 3යි ඒක ඉගෙන ගන්න ඕනද x සමානයි ධන 3යි शोक गाना राइट रोमिल अक्कन डोला हा तूने एक्सट्रीन हाथरे वाले गुण क्रीम देखे एक्सट्रीन हाथरे वाले समान आए हाय तूने
තුනේ ශ්‍රණ හතරේ බලය ගුණ කිරීම දෙකේ ශ්‍රණ හතරේ බලය සමාන 6යි. ලබන සතියේ පන්තියට ලග්ගලක වගුවත් අරන් එන්න ඕන. ඕනම සංඛ්‍යාවක් සුළු කරන් ලඝු බලන්න ඒක අපි කතා කරනවා. दर्शक देख समान है तुन गुण क्रीम देखे श्रीन हाथरे वाले समान है तुम्हारा देख हाय आई श्रीन हाथरे वाले समान है हाय क्या हाय पलवी निभाले हाय श्रीन हाथरे वाले समान है हाय क्या हाय पलवी निभाले श्रीन हाथरे वाले समान एक आई एक समान है एक दान हाथर आई एक समान है पहाय हरियात राइट रोमी लक्का दहा गानमूले समान देखाय तुने ने के वाले आईंग कराने तुने तुने कैपेन ये मुनत्ता में आईंग ने तुम्हें तुने कैपे ना मेरे को तुंगे बल गांड होना कर दिपैत्तम तुंगे बल हरवण एक सल तुने के बल तुंगे बल देखे तुंगे बल समान मेम करा होता है मेरे कैपे ने एक सल तुने के बल तुंगे बल देखे तुंगे बल समान मेकिया एक सल तुने के बल गुण गिरी मत दर्शक देखा दर्शक देख गुण भी नोने देखे तुंगे बल अटै देखे तुंगे वाले अटै तुनाए तुने कैपे नो एक समान अटै ओ आम लमे वरदन हरी अट अगे पुटी गाना लमे हदा गण बे तुंगे वाले तुने के बाले आयकर तुंगे वाले हरवण अगे पुटी गाना का समान लमे कर बे कोई धन मन है हदा गण दे कर हदा गण रमी लखन दा हतर एवल पहन के बाले समान देखा ये वाले पहनने के बाल ये समान है देखा है निकसी ये हैटा गाना पांती बारंग गाने कोटे इटिया देंगे निकसी ये दाह आता रहे सूम में क्यों निकसी ये दाह आता रहे लामाई पढ़ा हाँ कितना माहिंग ला ठीक ठीक है को डेटन है इको मेरे पार्ट में इतना बारा पकड़ का माँगा ठीक ठीक आएंगे ना देखो अभी बोटा मेरा बाला नाम दा नहीं इन पार्टी ने मेरे किया ने देंगे हाँ इन लामाई ने दिला माई ने मेरे सा एक तेर में खुद नया दिन क्यों हुआ यूट्यूब पे कला मैडी होती है ना ये वाला पहनने के बाले ये पस्सों नहीं बाले हैं देखे पस्सों ना बाले हैं ඒ වල පහින් එකේ බලය පහින් ගුණ වෙනවා දෙකේ පස්වන බලය කියන්නේ 32යි ඒ වල පහින් එකේ බලය පහින් ගුණ වෙනවා දෙකේ පස්වන බලය 32යි පහට පහ කැපෙනවා ඒ වල පළවන බලය 32යි ඒ වල පළවෙනි බලය 32යි තව ගණක් හදමු කෙනා තුස්ස රයිට් ලාස්ට් වන් රොමිලක්කම් 15 देखाई ये वाला तुने ने के बाले है समान है हाय देखाई ये वाला तुने ने के बाले है समान है हाय पटांगा
ඉවර අතුසන බලනවයි ඉසල මේ දෙකේ ඉලක්කම අයින් කරනවා දෙකයි වල තුනෙන් එකේ බලය දෙකෙන් වෙදනවා හයත් දෙකෙන් වෙදනවා දැන් මම කළම ඕන ඉගෙන ගන්න දෙකයි දෙකයි කැපෙනවා ඒ වල තුනෙන් එකේ බලය සමානයි හය දෙකෙන් වෙදුවම තුනයි ඒ වල තුනෙන් එකේ බලය සමානයි තුනයි මේක තමයි 11 අවසර කියනකේ වෙනස් සක්සස් ෆෙල් එකක් මීට වෙනස් හරිද ඕන ගානක් හදනකොට ටැලන්ට් වෙන්න ඕන ඒ වල තුනෙන් එකේ බලය තුනයින් කරන ගණයට හරවනවා තුනත් ගණය කරනවා තුනෙන් එකේ බලය අයින් කරන ගණය හොයනවා ඒ වල තුනෙන් එකේ බලය තුනෙන් ගුණ වෙනවා දර්ශක දෙකක් ආම දර්ශක දෙක ගුණ වෙනවා දෙකේ තුන්වෙනි තුනේ තුන්වෙනි බලය 27යි තුනේ තුන්වෙනි බලය 27යි තුනයි තුනයි කැපෙනවා ඒ සමානයි 27යි ඒ වලගේ 27යි ඕව තියෙන මේ ටියුට් එකේ වල හදන්න දශක නීති භාවිතා කර සුළු කරන්න ටියුට් එකේ 1 2 3 4 5 8 වෙනි ගණනේ 1 2 3 4 5 6 8 වෙනි ගණනේ එක දෙක තුන හතර පහ හය ටික හද මේ හිමිට තමා උගන්නන්නේ මේ අමාරුයි මේ ළමයින්ට එසා හිමිට උගන්නුවේ හරි අපි අල්ලගෙන ඉස්සරහට යන්න ඕන ඇසොට පෙළ පොතේ ගණන් හදන්න පුළුවන් පෙළ පොතේ ගණන් ටිකක් මම කියලා දෙන්නම් පෙළ පොතේ පෙළපොතේ ගණ්ඩයත් කියලා දෙනවා ඔයගොල්ලන්ට පෙළපොතේ දෙකේ එක අභ්‍යාසය කරන්න පෙළපොතේ දෙකේ එක අභ්‍යාසය රයිට් ඔය ටික හදලා ප්‍රයයි පන්ති තියෙන්නේ ඔගලන්ට 11 වසර 2021 ඉරිද උදේ දහම් පාසල් යන අතොස්ස ඉරිද උදේ අමර තාත්තල ඔබන් ළඟ ඉන්න අතොස්සන් හරි ඉරිද උදේ 4 ඉඳලා 6 වෙනකන් ඉරිද උදේ 4 ඉඳලා 6 වෙනකන් පන්ති තියෙන්නේ ඉරිද උදේ අතරේ සිට 6 දක්වා පන්ති තියෙනවා රයිට් එහෙනම් අපි ඉරිදු දෙ හම්බෙමු වැඩි කරන්න තියන ඉරිදු වෙනකොට මම ඉද සාකච්ඡා කරන්න හිතගෙන මේ කරන් ටික එහෙනම් දුලමු තල හැමෝටම වාසනාවන්ත වේදවස් සුබ රාත්‍රියක් එහෙනම් ඉරිදු දෙ හම්බෙමු ආයිබවන් දරුවනේ